සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හෆිල් ෆරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ස්වාමීනි ඩයනා ගමගේ නැමැත්තිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවයේ හිමි තැනැත්තිය කුවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නිකුත් කළ තීන්දුවකින් නිගමනය කර තිබෙනවා. ඇය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි තැනැත්තියක්. එහෙම ඇවිල්ලා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා තමයි ඇය මෙරටදී රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ රාජකාරී ගමන් බලපත්‍රයක් ලබාගෙන තියෙන්නේ. එනිසා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇය සැකකාරියක වශයෙන් නම් කළ යුතු තැනැත්තියක්. එසේ තිබීදී ඇය සතුව මේ වන විට විදේශ ගමන් බලපත්‍ර තුනක් තියෙනවා. යනුවෙන් ඔහු අධිකරණයේදී කරුණු දැක්වුවා. එමෙන්ම අදාළ විදේශ ගමන් බලපත්‍රයක් යොදා ගැනීමෙන් ඇය රටින් පිටවීමේ අවධානමක් පවතිරෙහින් ඩයනා ගමගේ නැමැත්තිය රටින් පිටවීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. අනතුරුව සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ තුසිත ගුණසේකර මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ඩයනා ගමගේ නැමැත්තිය ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2021 වසරේ මාර්තු 9 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අධිකරණයට කරුණු වාර්තා කළා. ඉන්පසු වසර දෙකක් ගත වී තිබීදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට කිසිදු පියවරක් ගත්තේ නැහැ. අනතුරුව අපේ නීතිඥවරුන් දැක්වූ කරුණු සලකා බැලීමෙන් පසු පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීන්දුව කළා. මෙම තැනැත්තිය ආගමන විගමන පනත යටතේ සැකකාරියක් වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බව ඒ බව ඊයේ නිකුත් කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙත් සඳහන් කරලා තියෙනවා. ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වෙලා තියෙද්දිත් ඩයනා ගමගේ සැකකාරියක් වශයෙන් නම් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසි අසමත් වෙලා තියෙනවා. ඇය සතුව බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් සහ දේශීය ගමන් බලපත්‍ර දෙකක් තිබෙන බවට කරුණු වාර්තා වෙලා තියෙනවා. එම තත්ත්වයේ යටතේ අදාළ තැනැත්තිය රටින් පිටව යාමේ අනතුරක් තිබෙන බැවින් ඇය විදේශගත වීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන්න යැයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. මීට ප්‍රතිචාර දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර උපදෙස් ලබා ගැනීම සඳහා නඩු ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බවයි. මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදු කරනු ලබන්නේ නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමේ අංශයෙන් බවත් මේ සම්බන්ධයෙන් තමන්ට වැඩිදුර උපදෙස් ලැබී නොමැති බවත් ඔහු අධිකරණයට සඳහන් කළා. දෙපාර්ශ්වයේ දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් මේ නඩුවේ විමර්ශනයට භාජන වෙලා ඉන්න ඩයනා ගමගේ නැමැත්තියට බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් හා මෙරට විදේශ ගමන් බලපත්‍ර දෙකක් පවතින බව නඩු වාර්තා විමසීමේදී අනාවරණය වනවා. මෑයට එරෙහිව ප්‍රමාණවත් තරම් සාක්ෂි තිබේ නම් ඇය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙන බව පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා. මේ නඩුවේ තොරතුරු පරීක්ෂා කිරීමේදී ඩයනා ගමගේ නැමැත්තිය ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනාවට සැකකාරියෙකු ලෙස නම් කිරීමට ප්‍රබල හැකියාවක් තිබෙන බව අධිකරණයට පෙනී යනවා. එවැනි අවස්ථාවක සැකකාරිය රටින් පලා ගියහොත් නඩු විභාගයට බාධා විය හැකියි. යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඩයනා ගමගේ සතුව විදේශ ගමන් බලපත්‍ර තුනක්ද පවතින හේයින් ඇය රටින් පිටවීම වළක්වාලීමේ තහනම් නියෝගයක් නිකුත් කරන බවට සඳහන් කළා. අදාළ තහනම් නියෝගයේ පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය වෙත යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වනවා. මේ අතර මන්ත්‍රී දුරය අහෝසි වූ ඩයනා ගමගේ මහත්මිය වෙනුවට මුජිබ රහ්මාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කිරීම සඳහා වූ ලේඛන මැතිවරණ කොමසාරිස් වෙත ලබා දීම අද සිදු කෙරුණා. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ පුරප්පාඩු මන්ත්‍රී දුරයට අපි නාම යෝජනා බාර දෙන්න ආවේ නම ඉදිරිපත් කරන්න. ඒ පුරප්පාඩු මන්ත්‍රී දූරේ සඳහා මුජිබ රහ්මාන් මන්ත්‍රීතුමාගේ නම අපි බාර දුන්නා මැතිවරණ කොමිසමට. එතුමා පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමක් කරා. ඉතින් පක්ෂය එතුමාට කරන යුතුකමක් විදිහට එතුමාගේ නම ඉදිරිපත් කරා මේ සඳහා.